මරණය කියන අකුරු හතරට මගේ කිසිම බයක් නැහැ. කවුරු මොන විදිහේ චෝදනා කෙරුවත් හෘද සාක්ෂිය දන්න මම නිර්දෝෂයි කියලා. අන්න ඒ හින්දා මට කිසිම කනගාටුවක් නැතුව ඒ පෝරකේ නගිටපු. විජයගේ අමරණීය කටහඬ අපට අහිමිව අදට වසර 29ක්. 1945 වසරේ ඔක්තෝබර් මාස 9 වෙනිදා උපන් විජය කලාලුවට පිවිසින්නේ 1967 වසරේදී. නමුත් 1969 දී විජය සිනමාවේ සිය මුද්‍රාව තබන්නේ හන්තානේ කතාවෙන්. මූ සක්කරය වගේනි. එහෙන් රාණි මෙහෙන් ධම්මිකයි. දහසකුත් මල් දකින ඇස් දෙකයි අත් දෙකයි ඇඟිලි 10යි. ඒ ඇඟිලි සනසන්ද මල් පිපෙයි. එදා සිට චිත්‍රපට 144කට දායක වූ විජය කුමාරතුංග අකණ්ඩව වසර 6ක් ජනප්‍රියම නළුවාට හිමි සම්මානය ඔහු සතු කරගත්තා. නළුවෙකුසේම ගායකයෙකු ලෙස ජනතා හදවත් තුළ ජීවත් වන විජය හොඳම චිත්‍රපට පසුබිම් ගායකයා ලෙසද දෙවරක්ම සම්මානයට පාත්‍ර වුණා. ඔහු මානව හිතවාදී දේශපාලඥයෙකු ලෙසද ජනතා ප්‍රසාදය දිනාගත් අයෙක්. අතමස්ථානේ වඳින්න පුළුවන් වෙන්නේ කතෝලිකයින්ට මඩුපල්ලි යන්න පුළුවන් වෙන්නේ මේ රටේ සාමය ඇතුළත් පමණ. කිරුළපන පොල්හේන් ගොඩදී විජය 1988 අදවැනි දිනක ඝාතනයට ලක් වුණා. විජය මියකුස් වසර 29ක් සපිරෙන අද ඔහුගේ ගුණ සිහි කරමින් සිදුවේදී උත්සවයක් පැවැත්තුණා. විජය කුමාරතුංග සමාධියට පුෂ්පෝපහාර දැක්වීමට විජයගේ බිරිඳ වූ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය හා පවුලේ ඥාතීන් මෙන්ම විජයට ආදරය කරන පිරිසක්ද එක්ව සිටියා.